කියන්නේ කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ 6 වසර ඉතිහාසයේ පිළිබඳ අනාලම 4 වෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඉතින් ඔයගොල්ලෝ මේ විභාගයට සූදානම් වීමට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර වලට නැත්නම් ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි මේ තුලින් පුතේ සාකච්ඡා කරන්නේ කොහොමද ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්නේ කියන එක. මහීමා යුගයේදී පෘථිවිය ඇති වූ වෙනස්කම් මොනවාද? මහීමා යුගයේදී පෘථිවිය ඇති වූ වෙනස්කම් මොනවාද? මොනවාද පෘථිවිය ඇති වුණේ වෙනස්කම්? අධික සීත දේශගුණයක් පැවතීම, ගහකොළ පල නොදැරීම, ආහාර අඩුවීම, පෘථිවියේ උතුරු සහ දකුණු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හිම තටවලින් වැසී පැවතීම සහ අධික සීත කාලය තුළ වරින් වර උණුසුම් වූ කෙටි කාල තිබීම. පැහැදිලිද? මහීමා යුගයේදී දැන් ඔයගොල්ලෝගෙන් අහනවා විභාගයේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මහීමා යුගයේදී පෘථිවිය ඇති වෙනස්කම් මොනවාද පැහැදිලි කරන්න කියලා. ඔබට අධික සීතල දේශගුණයක් පැවතුණා පුතේ ගහකොළ පල නොදැරීම ආහාර අඩුවීම පෘථිවියේ උතුරු හා දකුණු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නිහිම තත්ත්වයෙන් වැසී පැවතුණා. ඒ වගේම මේ අධික සීත කාලය තුළින් වරින් වර උණුසුම් වූ කෙටි කාල තිබීම කියන එක ඔයගොල්ලෝ පැහැදිලිව සාර්ථක උත්තරයක් ලියන්න නම් මේ කරුණු කාරණා ටික ඇතුළත් වෙන්න ඕනේ. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය පුතේ හෝමෝ හැබිලිස් මානවය පිළිබඳ හැඳින්වීමක් කරන්න. හෝමෝ හැබිලිස් මානවය පිළිබඳ හැඳින්වීමක් කරන්න. කොහොමද මේ හෝමෝ හැබිලිස් කියන්නේ? හෝමෝ හැබිලිස් මානවය ජීවත් වුණේ මීට අවුරුදු මිලියන 2.3-1.44 කාලේ. අවුරුදු මිලියන 2.3-1.44 කාලේදී තමයි මේ හෝමෝ හැබිලිස් මානවය ජීවත් වුණේ. මේ මානවය ගලින් තැනුම් එවලම් තවදුරටත් දියුණු කරනවා. මේ මානවය මොකද කරන්නේ? මේ ගලින් තැනුම් මේ ගල් එවලම් තවදුරටත් දියුණු කරනවා. එහි මූලික පියවර ලෙස ගලකින් තවත් ගලකට ගසා ඉන් ගල් පතුරක් ඉවත්කොට මෝහන් මුහුණතක් සාදා ගැනීම මේ හෝමෝ හැබිලිස් මානවය විසින් සිදු කරනවා. ඉතින් මෙවැනි උත්සාහයකදී දුමු පළවෙනි මානවය විදිහට තමයි හෝමෝ හැබිලිස් මානවය හඳුන්වන්නේ. ඒකේ තේරුම තමයි මේ හෝමෝ හැබිලිස් කියන්නේ තේරුම මොකද? හැකි මානවය කියන නම මේ හෝමෝ හැබිලිස් මානවය හඳුන්වලා තියෙනවා. ඉතින් මේ පුතේ ඔයගොල්ලෝ මේ හෝමෝ හැබිලිස් මානවය ගැන හැවෙතින් හෝමෝ හැබිලිස් මානවය කවදද ඉඳලා තියෙන්නේ මොන කාලෙද? මීට අවුරුදු මිලියන 2.3-1.44 කාලයේදී තමයි ඉඳලා තියෙන්නේ. මේ මානවය මේ ගලින් තැනු මෙවල තවදුරටත් දියුණු කරනවා. එහි මූලික පියවර ලෙස ගලකින් තවත් ගලකට ගසා ගල් පතුරක් ඉවත්කොට මුවහත් මුහුණතක් සාදා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. මෙවැනි උත්සාහයකදී පළමුණු මානවය විදිහට හැඳින්වෙන්නේ මේ හෝමෝ හැබිලිස් මානවය. ඒ හෝමෝ හැබිලිස් කියන්නේ කවුද? හැකි මානවය කියන එක තමයි දුවේ පුතේ. මේ හෝමෝ හැබිලිස් කියන නමින් හඳුන්වලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය තියෙනවා පුතේ. මානව පරිණාමය අවදීන් අනුව මානවයන් හැඳින්වූ නම් පිළිවෙලින් ලියන්න. මෙතන තියෙනවා පුතේ පිළිවෙලින් කියලා. එතකොට අපි ඒ මානව පරිණාමය සිද්ධ වූ පිළිවෙලට අනුව 1, 2, 3, 4 ලියන්න ඕනේ.
හඳුන්වන්නේ. හරිද? හරි. යමු ඊළඟ ප්‍රශ්නයට. මේ ප්‍රශ්නය. හරි. මේකත් ඔයාලට ලේසි. මොකද දෙවෙනි ප්‍රශ්නේ ප්‍රථම වරට ගින්දර භාවිතා කරේ කවුද කියලා. ප්‍රථම වරට ගින්දර භාවිතා කරේ නැත්නම් ගින්දර භාවිතා කළ මානවයා කවුද කියලා හෙවොත් කවුදද? Homo erectus මානවයා තමයි. ඉතින් ගින්දර හොයාගන්නේ. මේ ගින්දර සොයාගැනීමත් එක්ක අපි ගොඩක් දේවල් වෙනස් වෙනවා නේද? මේ දැයින් කරපු හැකි මානවයා මේ යම් දෙයක් නිර්මාණය කළා. ඊට පස්සේ මේ ගින්දර සොයාගැනීමත් එක්ක විවිධ දේවල් කුරුසලා ආහාරයට ගන්න පටන් ගත්තා නේද? ඔයාලන්ට ඉදිරියටත් ගොඩක් මේ සම්බන්ධව ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ ප්‍රථම වරට පුතේ ගින්දර භාවිතා කළ කවුද කියලා හැමෝම Homo erectus මානවයා කියලා තමයි පිළිතුරට එන්න ඕනේ. ගොඩක් කියලා ගොඩට මේ වගේ ප්‍රශ්න ප්‍රතිපල උත්තර හතරක් තියෙන ඉවර වෙලා ඊට පස්සේ ඒ තුනේ අනිවැරදි පිළිතුර මාක් කරන්න තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ හරි උත්තර මේවට දැනගෙන හිටපුවම ඉතා පහසුවෙන් මේ කෙටි පිළිතුරු වලට සපයන්න ඔබලන්ට පුළුවන් වෙනවා. අපි බලමු ඊළඟට නවවෙනි ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නේ පිටේ තියෙන දෙපයි ඇවිද ගිය ප්‍රථම මානවයා හැඳින්වෙන්නේ. දෙපයි ඇවිද ගිය ප්‍රථම මානවයා හැඳින්වෙන්නේ. ප්‍රථම මානවයා හැඳින්වෙන්නේ මොනවාද? ඔස්ලෝ පිටේකස් කියන නමින් තමයි හැඳින්වෙන්නේ. දෙපයි ඇවිද ගිය ප්‍රථම මානවයා හැඳින්වෙන්නේ ඔස්ලෝ පිටේකස් කියන නමින් හැඳින්වෙන්නේ. ඔබේ පයින් ඇවිද ගිය මානවයා කවුද කිව්වොත් ඔස්ලෝ පිටේකස් කියලා තමයි හැඳින්වෙන්නේ. හරි. අපි බලමු අද දවසේ කතා කරන අවසාන ප්‍රශ්නය මොකද කියලා. හරි. අවසාන ප්‍රශ්නේ පිටින් තියෙන ප්‍රශ්නය මහීමා යුගයේදී ශාරීරික වෙනස්කම් සහිත චිම්පන්සියන් බිහි වූ රට නම් කරන්නේ. මොකද මහීමා යුගයේදී ශාරීරික වෙනස්කම් සහිත චිම්පන්සියන් බිහි වූ රට කොහෙද? අප්‍රිකාව තමයි පිටේ. මේ මහීමා යුගයේදී ශාරීරික වෙනස්කම් සහිත චිම්පන්සියන් බිහි වූ රට. ඒකට ඔයගොල්ලන්ට මේ වගේ යන ප්‍රශ්න 10ක් කතා කරලා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් විකටම මේ ප්‍රශ්න වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතිහාසයේ විෂයයට ලකුණු 100න් 100ම ගන්න. ඉතින් මම පුතාලා කැමති නේද ලකුණු 100න් 100 ගන්න? නෑ. ඔයගොල්ලෝ විකටම මේ YouTube channel එක subscribe කරලා විකටම සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝ ඉතිහාසයේ විෂයයට ලකුණු 100න් 100ම ගන්න. මේ වගේ අපි ඉගෙන ගත්තාම ඔයගොල්ලෝ මේ මගේ පාඩම් ටික බලන්න පුළුවන්. පාඩම් ටික බලලා ඉවර වෙලා ඉතිහාසයේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය බලලා ඔයගොල්ලන්ට ඉතිහාසයේ විෂය ඉතාම ලේසි විෂයක් කරගන්න මම ඔයගොල්ලන්ට උදව් කරනවා. මේ පුතේ විකටම මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වල ඉදිරියේදී හමු වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. Gracias.